හැබැයි ඒගොල්ලෝ අර යහමින් කරනවා කියන්නේ හොඳ ඒ කියන්නේ පදන් වෙච්ච ක්‍රාක හන්දනේ වචනේ නරකද කියලා මගේ මම අහලා තියෙනවා ඉස්කෝලේ මෙච්චර මේ ඒ එහෙම කට්ටිය හැදෙනවා. ඉතින් අර ඒක අපි දැනගෙන හිටියම ඊළඟට ටෙම්ප්ටේෂන් එකක් ආවම අපිට ඒක මගරින්න පුළුවන්. ඒක දවසක් දෙකක් මගරිනකොට අපේ විල් පවර් එක වැඩි වෙනවා පින්වතුනි. එතකොට අර තල වැහෙන්න පටන් ගන්නවා. අපේ අර චරිතය වෙච්ච හිල් පැච් අප් වෙනවා. ඒක එහෙම මගරිනකොට පින්වතුනි අන්න අර අපිට භාවනාවට අවශ්‍ය කරන පදනම ෆවුන්ඩේෂන් එක ස්ට්‍රෙන්තන් වෙනවා. මොකද මේක අද කාලේ ප්‍රශ්නයක්. අපි කොච්චර සතිය අරව මේ පැන්නට සූත්‍රවලින් බුදුහාඳුනේ ඩිරෙක්ට් වචනවලින් තියෙනවට අපේ අනිත් අර වගේ ලොකු එනර්ජි ලොසස් වෙන අවස්ථා තියෙනවා. ඉතින් වැඩක් නෑ ඒක කොච්චර අපි අරව කරන්න බලන එක වෙලාවක රිට්‍රීට් වලට යන අරව යනවා. ඊට පස්සේ එක පාටම දැන් ටීවී බලන එක නත් බලන ටෙලිඩ්‍රාමා. දැන් පින්වතුනි ඔය ටෙලිඩ්‍රාමා ඒවල අපිට දැන් හිතනවා නම් අපි මේකට අබ්බැහි වෙලා නැහැ ක්‍රිකට් වෙන්න පුළුවන්. හැබැයි ක්‍රිකට් තමයි මම ආස කරන දෙයක් අතරේ මේ මං කියනවා මං ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් අතරේ නේ ක්‍රිකට් තමයි අතරේ පින්වතුනි. ඒක මේ මම දැනුම් ශ්‍රී ලංකාවට කැමති. අපි මොනා කරන්නද? ඒකෙන් ඒවා ඉතින් කැමති දේවල් ඔක්කොම බය නැහැ පින්වතුනි. වස වෙනවා කවදාද? නාකියුනාම කරන්න බැරි වෙනකොට එතකොට දුක් වෙන්න වෙනවනේ. එතකොට ඇඹුල් කරන් ඉන්න වෙනවා අනිත් අය දිහා බල බල සෙල්ලම් කරනවා. ඉතින් හොඳයි ඊට ඉස්සෙල්ලා එක අතරේ ප්‍රේක. මේ කොහොම හරි මම දැන් කියාගෙන ආපු පොයින්ට් එක මෙයා වෙනවා. මොකද්ද? සෝරි. අනේ. මොනාරි අපි අබ්බැහි දැන් ටෙලිඩ්‍රාමා හැම. අබ්බැහි වෙලා හැම තියනවන පින්වතුනි. අපි අබ්බැහි වෙලා නැහැ කියලා හිතනවා නම් අපි එනම් දවස් දෙක තුනක් බලන්න නැතුව ඉන්න. දවස් දෙක තුනක් නෙමෙයි දවස් දෙක තුනක් ආයි දවස් තුනකින් හරි බලන්න ඕනේ කියලා තමයි ප්‍රෙෂර් එකක් එනවා කියන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම බලන්න ඉන්න නැතුව ඉන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් තමයි. ප්‍රශ්නයක් පින්වතුනි. පින්වතුනි ටෙලිඩ්‍රාම එකක් බලන ගමන් තමන් ආසද මේ මැරෙන්න? නැහැ හිතන්න පින්වතුනි ඕන දෙයක් කරනකොට අපි බලන්න හරිද වැරදිද කියලා දැනගන්න පුළුවන්. අපි හරි මට්ටමේද ඉන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒ දේ කරන ගමන් මැරෙන්න කැමතිද කියලා බලන එක. ආ පින්වතුනි නේ අපි කොයි වගේ වෙලාවකටද මැරෙන්න කැමති? නිකන් කියන්න. අන්න හරියෝ. අන්න හරියටද? ඉතින් එනම් නිතරම භාවනා කරන් ඉන්න එක නේද හොඳ? ඒක ටොයිලට් ප්‍රමාද කවුරුද දන්නේ කොයි වෙලේ කොයි විදිහට අපවත් වෙන්න වෙයිද කියලා. ඒකින්ද පින්වතුනි මේක කල්පනා කරලා බලන්න. ඒක අපි දැන් අපි ওই වෙලාවට එනවා දවසින් දවස. ඒ එනකොට අපි මේක දැන්මම හුරුව තමයි වැඩ කරන්නේ. මැරෙනකොට අපවත් වෙනකොට හරි ඒ නිතරම හැමදාම වඩන එක තමයි එතන වැඩ කරන්නේ පින්වතුනි. ඉතින් මේ අබ්බැහි වෙන ඒවා ඇත්තටම අපි එකින් එකට අද වැඩි දේවල්. පින්වතුනි දැන් මම ඉස්සර කවදාකවත් හිතුවේ නෑ මේ කොමඩි සේවා අපිට හානියක් වෙනවා කියලා. බුදුහාඳුනගේ බුදුමන කියවනකොට තමයි දැනගත්තේ කොමීඩියන්ස්ලා කොහෙද ඉපදෙන්නේ කියලා. පින්වතුනි ඒව ගැන දන්නවද? කොමීඩියන්ස්ලා ඉපදෙනවා කියන්නේ මේ hina වෙන අපායේ. මේක මේ ජෝක් කියන්නේ මේක ඇත්ත. හැබැයි ඒක ධර්මයෙන් බannකොට තේරෙනවා කොහොමද කියලා. බුදුහාඳුන බලන්නේ මේ කෝණයෙන් පින්වතුනි. යම් දෙයක් රාග දෝෂ මොහ අවසනන එක පව් පැත්තට බරයි. පව් කියන්නේ එක හානි කරන දෙයක් අපිට. අපිව විනාශ කරන දෙයක්. ওই කාලාම සූත්‍රෙත් ඒවා විස්තර කරනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දෙයක් සම්පදාය නැතුව එහෙම නැතුව මොකද්ද? තමන්ට හානි වෙනවා කියලා දන්නවා රාගෙන් ද්වේෂයෙන් මොහෙන් දෙයක් කරනකොට. අනුන්ට හානි වෙනවා කියලා දන්නවා. එතකොට තමන් එහෙම හානි වෙන දෙයක් මොනවත් දෘෂ්ටියක් හරි මොනවත් ඒක ගන්නෙ නැහැ. බාර ගන්නෙ නැහැ ඒක. හරි ධර්මයක් නම් හරි දෙයක් නම් එහෙම රාග දෝෂ මොහ දුරු කරන එකක් වෙනවා. ඉතින් පින්වතුනි මේ නැති කරන එකක් වෙනවා. අපිට හානි කරන්නේ නැති කවදාකවත් රාග දෝෂ මොහොන තොලව හානි වෙන දෙයක් වෙන්නේ නැහැ. කරුණාවෙන් අතහැරීමෙන් කොයිගේ සම්මාදිට්ඨියෙන් කවදාත් හානි වෙන්නේ නැකින් අපිව ගලවනවා. ඉතින් පින්වතුනි හිතන්න ටෙලිඩ්‍රාමා වල මොකද්ද අපි කරන්නේ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතන්න ඕනේ දැන් අර වගේ බන්ධවනවා නම් ඇඩික්ෂන් එකක් ඇති කරනවා නම් දැන් ඔය සමාකලවට MRI ස්කෑන් එක හරි ඉන්ට්‍රෙස්ටිං බ්‍රේන් ෆන්ක්ෂන් එකේම පෙන්නන ඔය මෙඩිකල් මේවල මේ දැන් ඔය ඇඩික් වෙන අවස්ථාවේදී මොකද්ද එන්ඩෝෆින්ස් කියලා මේවා සක්‍රීට් වෙනවා අපේ බ්‍රේන් එකේ.
ඒවා කියන මොකද ෆීල් ගුඩ් හෝමෝන්ස් කියලා. ඒ කියන්නේ අපිට නිකන් හයි එකක්. හැබැයි වැඩි තියෙන එකට අබ්බැහි වෙනවා ඊට පස්සේ ආයි කරන්න ඕනේ. ඉතින් ඕව පෙන්නලා තියෙනවා අර මේ ටෙලි ඩ්‍රාමා වලට නෙමෙයි ඒක පෙන්නලා තියෙනවා ගේම්ස් වලට. ගේම්ස් වලට පෙන්නලා තියෙන හෙරොයිනා සමාන මේ සෙක්‍රීෂන්යක් වෙනවා කියලා එන්ඩෝෆින්. ගේම්ස් එල්ලම් කරනකොට. ගේම්ස් වලට ඇඩික්ට් වෙන එක ඒ බ්‍රේන් එක බලනකොට තව ඒවට කියනවා මේ තව ඉන්ටර්නෙට් එකේ යම් යම් දේවල් මේවා කරනකොට. ඉතින් අර සමාට අපි ඉන්ජෙක්ෂන් ගන්නවා පේන්නේ ඉන්ටර්නෙට් එක ඉස්සරහ ඉන්නකොට. හැබැයි පින්වතුනි යක්ෂයා දැනෙන්නේ නැති පැත්තකින් ඉතින් අම්මලා තාත්තලා දන්නේත් නැහැ මේ අර කීඩ දෙනව අර ළමයාගේ අර මනස ඇතුළාන්තය විනාශලා යනවා. ඒකට රෙස්ට්‍රික්ෂන් එකක් තියෙනවා. ඒවත් නොකරත් බෑනේ පින්වතුනි. අද පාඩම් වලට හැම එකටම ජීවිතේ පොටසක් වෙලානේ. හැබැයි ළමයින්ට ඒ අවබෝධය දීලා තියෙනවනේ මේ මහානියක් වෙනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා. එහෙම ලෙසන් එකක් තියෙනවනේ අඩු ගානේ. දෙමාපියෝ හරි කොහෙන් හරි ඉතින් පින්වතුනි දැන් අර මඩේ දාන එක මෙයා වුණාම පොඩ පොඩ අපේ චරිතය සුද්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ සතිය දෙකක් එහෙම ඉන්නකොට ඒව කරනකොට අර වෙන්දට වඩා බුදුගුණ වඩන ඒවා මොනවාද මේ භාවනා කරන ඒවා තව ප්‍රතිඵල එනවා. මොකද තමන්ට ගිල්ටි කොන්ෂස් එකකුත් නැහැ මේවා මේ මෙහෙම මගෙන් වැරදි වුණා එහෙම කියලා. එහෙම වෙනකොට පින්වතුනි ධර්මයේ දේවල් හදාන්නකොටත් මොන හරි ඇඟේ හැදෙන්න ඕනේ නේද? ඒ හැදෙනේ වල කියනවා ඕජස් කියලා. ඒක ආයුර්වේද ටර්ම් එකක් ඇතර ඕජස්. ඕක මේ ඕක ෆයින් සබ්ස්ටන්ස් එකක් මේ අපේ ඇතුලේ අපතුලාන්තේ සාරයක් අපේ ඇත්තටම. ඒ ඕජස් කියන එක හැදුනම ඒක යහමින් හැදෙනකොට මොළේට යනවා පින්වත්නි. මොළේ ගිල ඇරිච්ච නැති සෛල ඒවල තැම්පත් වෙලා ඒවා ෆන්ක්ෂන් වෙන්න පටන් ගන්නවා. ඒතර සියුම් ස්නායු මෙහෙම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාත්මක වෙනකොට පින්වතුනි අර කූල්නස් එක එනවා. අර කූල්නස් එකක් ඇඟටත් දැනෙනවා. ඒව නිතරම හැදෙන එක්කෙනාගේ කම්බුලේ ෂයින් එකක් එනවා. උයි නලල් පටලේ. මයිකයි ගොඩක් අයද කියන්නේ ඔය ෂයින් එක නැති කරගන්න එපා. නැති වෙනවා තමන් අර වගේ රාග දෝෂ මොහ අවසනේවට ගියාම හැංගිලා වැඩ කරනකොට. ඒ කියන්නේ ඒවා අපි පොඩ පොඩ අපි මුස්පෙන්තු කරනවා පින්වතුනි. නිකම් භූතයෙක් වගේ භූත වැඩ කරනකොට. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඒක අඳුර ගන්න ඕනේ. ඔහොමම චුට්ට චුට්ට ඒ කියන්නේ අපේ පර්සනැලිටියක් හැදෙන්නේ, අපේ සිරියාවක් හැදෙන්නේ, චාම්මයක් එන්නේ. ඔය දැන් ඔය බියුටි කන්ටෙස්ට් කරන කට්ටියන මොනවාද ඒ කියන්නේ මේ බියුටි ක්වීන් මොඩල්ස්ලා හැම අර යෝග කරනවා. ඒගොල්ලෝ දැනගෙන එක මේක මේකප් විතරක් නෙමෙයි මේක අර චාම්මේකුත් ඒක ඒතරේ යෝගා ඒවා කරනවා. ඒගොල්ලන් මේ මොනවා නිවනක් ගැන දැනගෙන නෙමෙයි හිතගෙන නෙමෙයි අර ඒකේ තියෙන පොසිටිව් මොනවාද රිසල්ට්ස් වාසිය දැනගෙන. ඉතින් පින්වතුනි මේක එකක්